රත්ත තර්දවමතුරු ලටි කළපු හාම අපි පගලවීම් චරලය අරවිදට දුන්වටටම් තකට තකට තක තරිකට ම් තකට 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 තරිකට පෝතා. අයිබෝවන් ඩුවේපුුතේ දෙදස් විස්ස අපොසා උසස් පෙළ ප්‍රශ්නපාට්‍ර සාකච්ඡා මාලාවේ, තුෘතාආක්ෂණ විශෂය සම්බන්ධ ප්‍රශ්නපට්්‍රය සාකච්ඡචා වටයි මේ සූදානම දෙවනි ප්‍රශ්නපට්‍රය සාකච්ඡා කරන්න හදන්නේ. ඔවගුල් දන්නවා ප්‍රශ්නපට්‍රය කොටස් දෙකකින්යුක්තයි විහෝගත රචනා ප්‍රශ්න හතරක් සහ රචනා ප්‍රශ්නහයක් විදියට විවගත රචානා ප්‍රශ්න හතරම ලියන්න ඕන එක අනිවාරය ප්‍රශ්න දියටයි අපපිසාලකරන්නේ.ඒඒ විශේෂාත්‍රයතමායි ඒ ප්‍රශ්නපට්‍රයේ ලැබෙන ඉඩ තුළ ලයන්න අ අවශ්‍ය වෙන්නේ වෙන කොහෙවත් ඔගුල්ට ලියන්න බෑ ට බ ලකුණු කිරීමක් කෙරෙන නෑ. පි ප්‍රශ්නතික සාකච්ඡා කරම පලමිනි ප්‍රශ්නය බලන්න සූදානන් වෙන්නේ පලිනි ප්‍රශ්න තියන්නේ HTML ප්‍රශ්නයක් විදිටය ලැබෙන්නේ වෙබ අතිරික්ස්වම් මගින් විදැහු විට පහත කේත කණ්ඩයෙන් අපේශ්ෂා කරන්න ප්‍රතිධානය අඳන්න කියලායි කියන්නේ.කොට මේවෙලාවට ඔල බුඩක් ල්පනා වෙලා මේ උච්චර දෙවන හොතේ ප්‍රතිධානයක් දක්වනකොට කේත ගැන හොඳ අවබෝධකින් තමයින් අපි ප්‍රතිධානය දක්වන්න අවශ්‍ය වෙන්නේ. මෙතන ටේබල් එකක් තමයි බලාපොත්තුවෙන්නේ ටේබල් ටැගික තියෙන්නේ ඉට අමතර TRT T ටක්ස් ගැනවල්න්ගේ උසුලන ගැනගොට අවබෝධය තියෙන් ඕන අපි උසරන්ටික පෝඩක් බලල එම වගුවක් ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන්නේ ටේබල් කියෙන උසුලනය ඒ වගේ මේ උසුලනය තුළ අපි ෝඩ කියලා උපලක්ෂණයක් පාවිච්චි කරන වගුවක බෝඩර්ස් ගන්න. ඊට අමතර වගුවක් පේලි අර්ධක්කන්න TCR උසුලනයත් දක්ත අර්දක්කන්න TCD සහ TH කියන උසුලනත් පාවිච්චි වෙනවා. T සහ TH චතර වෙනසා මතක් වෙන්නෝන T ටේබල් data දත්ත තද පැහැවීමක් වෙන්නෙත් නෑ මද්‍යගතවීමක් වෙන්නෙත් නෑ. නම්මුත් මේ TH ඔගල මතක් වෙන්නඕන, ඒකින් ඇතුළත් කන දත්තයක් වගුවේ කෝෂය තුළ මධ්‍යගතවීමක් වෙනවා තද පැහැගැන්වීමක් වෙනවා. බෝඩ ගැන අපි කතා කර මෙන්න පොඩ්ඩක් මතකට දිරතියෙනවා සෑමවිටම ඩබ බෝඩස් ලබෙන්නේ එකන් අප බෝඩ සමානයි වන් කියලල වුවත් ලැබෙන්නේ ඩ බෝඩස්. අපි ප්‍රශ්නයයි බලමු. බෝඩවන් තියෙන්නේ එන්න දැම් මතක් වෙන්න ඕන ඩ බෝඩර් සෙන්නේවන් තිබුණත් කියන එක TR තුනක් තිනවා කියන්නේ පේලි තුනක් එන්න ඕන. රෝස්පෑන් සහ කොල්ස්පෑන්ෙළ පලක්ෂණ දෙක් කොකොට මතක් වෙන ඇති. රෝස්පෑන් උපලක්ෂණෙන් අපිට පුළුවන් පේලිකීපයක් තනි සෙල්ල එකක් විදිරගන්න පුළුවන් පේලි වශයෙන් කෝෂ කිහිපයක්. එහෙම නැත්නම් කොල්ස්පෑන් නලිම් පුළුවන් තීරු වශයෙන් කෝෂ කිහිපයක් තනිකෝෂයක් කරන්න. ඉතිං මෙතන, රෝස්පෑන් කියන්නේ වෙ ෝන පේලි වශයෙන් තියෙන කෝෂ කිහිපයක් තනිකෝෂයක් වීමයි. එනං පේරිතුනක් එ ෝනවෙන්න Tස් තියවා තිෙනවා කියන්නේ නම්බ ටයිප් සිටි කියන එත්තුනම ඔල මත්තක ඇතුව බෝල්ඩ් කරලා සෙන්ට කරන්න. ඒක බලනවා මාකින්ංවල් ඩ වෙනකොට බෝල්ඩ් කරන්න බෑ සෙන්ට කරන්න බෑ. ගන්න අපි දැන් උත්තරේ බලවෝ මේක එතකොට අපේක්ෂා කරන පිළිතුර මෙතන ඇත්තර මේ ඩබල්ලයින් එන්නේ නමුත් එතිදී මේ ලදරුවෙක් සමහල්ලාට සනිබෝඩක ඇන්දර් ලකුණු දෙ න්නාමකද ඒ ගැන එචර සැලකිල්ලක් දැක්වුවේ නැහැ ඇතන්දී එකරගින් ලකුණු ගේ නෑ නිසාක ඩක් ලබ බෝඩස් ඇන්දක් ඇන්ද ගටරුවක් නහැ හැබයි ලකු ලැබෙන්නේ මෙන්න මේ TH කියනවා හරියටම බෝල්් දෙලා සෙන්ට වෙලා තියෙන්න්න ඕන Tඩ බලන්න ලෙෆ්ටලයි එකේ ඒවා බෝල්ඩ ඩවෙලා නෑ. ඒවට තිෙනවා ලකුණු හිමි වෙන්නේ ඒ අදාල ප්‍රතිධාන දක්වලනං විදරයි. තනිබෝඩ එකක් ගන්න හැටි මතක දෝගොලොන්ට අපි තනිබෝඩ එකක් ගන්න අපට HTMමල් වලින් බෑ. එකට අපි CSS වලට යන්නඕන C කෝඩ එකක් තියෙනවා. අපි බෝඩර් ස්ටයිල් කරන්නා අතරම බෝඩ කලබ බෝඩ කලබ අයි කලෑබ්ස්කෙල් තින බෝඩ කලබස්ගස් ප්‍රොපර්ටිය එකයි කලෑබස් කියන වැලි් එකයි දෙක මේක තමයි මෙන්න සිංගල් බෝඩ් ඉන්නේ. ඉනිසා ගොල්ලෝ මතක තියාගන්න තනි බෝඩ එකක්ෙන්නේට මෙල්වලන්නේ මේ CSS අපි එකටකතුකරුත් පමණයි. නොගල ලකුණු නොගිය ක හොඳ ඒකට ඇත්තටම අපි බීකොටස බලමු බකොසි නැමත C කෝ්ඩ එකක් තියෙනවාට උසලන් දෙ එකක් එකක් තියෙනවා අහන්නේ ව බතිරක්ස්වක් මගින් නිහත කේතිය විදැහව විට අංක අට සහ අංක නමය පේලිවල පාට දිස්වන වර්ණ ටිකහන්නේ ටයි පාටය තමයි ටයිල්වන් සහ ටයිටල් ට කිය එක අපි මතක් කර ගත්තොත් අන්නා CSS ආකාර්තුනකින් පාවිච්චි කරන්න පුළුවන් HTML ලේඛනයක් තුළ එකක් තමයි පේලි රටාපත්‍ර MCQ උපශ්න පතයෙ තිබුණ පෙලි රටා පත්‍ර එකයන්නේ උසුලනය තුලාපට CSS පවිච්චි කරන්න පුළුවන් ස්ටයිල් කියන උපලක්ෂණය වාවිත කරලා. අභ්‍යන්තර රටාපත්‍ර කියන්න HTML ලේඛනය තුළ ස්ටයිල් කෙන උසුල්ලලය මෙතන උපලක්ෂණය මෙතන උසුලරය. බාහිර රටාපට්‍රකයන් අපි දන්නා වෙනම බාහිර ලේඛනයක් විදිර තමයිට ඒකනයට ලිං කියන උසුලන යටත සම්බන්ධ මන්නේ. ති මේ තුනින් හොඳම එක ඔගල් දෙෑ ගන්න බාහිර රටාපත්‍ර සහ මේවයින් ප්‍රමුකත්තයල බෙන්නේ මොනමටද කියදෙන ගන්නත් අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නයට උත්තර ලියන්න. මේ තියන්නේ පේලි රටාපත්‍ර යි කෙන් උප ලක්ෂණය පාවිච්චි වෙන්නේ. එහෙන ප්‍රමුකතාවේ යන්න අපි දන්නවා පෙළිරටා පට්‍රවලට. පෙළිරටා පට්‍රවලට එනකොට ලයින් නේට්ටකේ තියෙන ටයිටල්වන් එහෙනෙන් ඕෝන කොලපාටි එකයි පිළිතුර කොල වෙලා තියෙන්නේ. ල 9 වලතියෙන්නේ H2ටැක් එක එතකොට මෙතන H1H2 එලමන් දෙකම, ලුව තමයි ස්ටයිල් කලා තියෙන්නේ ොට එතෙන්දී H1 Hටල අපි පාවිච්චිකන Hටට පෙලි රටාපට්‍ර නැතිහින්න අනිවාර්යෙන්ම අභ්‍යන්තර රටාපත්‍රය තමයි ආදේශ වෙන්නේ ඒ නිසායි මෙතනටයි 2 කියන එක නිල් පාටින් වෙන්නේ ඉති CSS රටාපත්‍ර පිළිබඳවස හයවවැයි ප්‍රමුකත්වය පිළිබඳව අවබෝධය තියෙන්න්න ඕන මේකට පිළිතුරු සපයන්න වල රෝමන් වන් උත්තරේ වෙන්නේ කොල සහනිල් අපි ඉළඟ ප්‍රශ්නටයම එකම රෝමිලක්හන් දෙක තියෙනවා නැවත එකම යහන්නේ පේලියංක අටෙහි දක්වා ඇති විලාස අර්ථ දැක්කීමට වඩා එක අටේ තියනමගක්ද අටේ තියන්නේ පෙලි රටා පතර ඉන්ලන් කියවා වඩා පේලියංක තුනාා හතරපහා අතර පහ ස්ටයිල් උසුලනයක් එ මකර්තියෙන්නේ අභ්‍යන්තර් රටාපත්‍ර එතර ඒකේ තියෙන වාසයක් කහන්නේ මේ පෙලි රටා පට්‍ර පාවිච්චි කරන්නකොට අපිට තින ගැටලුවමොකක්ද ඒ හැම උසුලනය තුළම අයි කියන්න වෙනවා ගන එකම ස්ටයිල් එක වුනත් පුනර්කරණය කිරීමක් කරන්න වෙනවා උසුලනය තුළ එහෙම උනහම එකතිකින් අප HTML ඒකනටක් සංකීන වවා හිදා අපි දන්නවා මේ අභ්‍යන්ත රටාපට්‍රවල්ටයම අපිට වාසි කීපයක් එෙනවාක් තමයි සංශෝධනයක් කරන්න වුනොත් එක තැනයි කරන තියනෙ සංශෝධනය පහසුයි පෙළි රටාපට්‍රභා විතට වඩාමිකින් අපේට ඒකනය සරල වෙනවා සංගත බව පවත්වා ගැනීම කන්සිිස්ටන්සි එක ගැලපීම එක අපිට හරි පහසුයි අභ්‍යන්තරයකර්ථය එක පේලි කැනකොට අපි හැමතිස්සම විම සිලිමත් වෙන්න ඕන කොයිකොයි තැංවද ඒ ඇතුළත් වෙලා තියෙනි කෙලා. ගොනුවේ විශාලත්වය අඩුවේ කියන්නේ මෙතන පේලි රටාපත්ත්‍ර නැමත නැමතකීම තුළින් ගොනුව විශාලවෙන එක වලක්කෝ ගන්න එක පාරක් කියන්න පුළුවන් අභ්‍යන්තරකයේදී. යා වත්කාලන කිරීම පහසුයි. මෙතන ෙනස් කරහම පල්ල හැටි බේ මෙවා දේශවෙනවා. පුනර්කරණය කිරීම අඩුුවෙනවාම්පද. 1 ල කියලා H්ට2 ගලක් කියන්න ඕනෑ උඩින් ඒ දෙකටම එක පාර කියන්න පුළුව. තින් බොහොම පිරිසුදු පැහැදිලි කේත අපිට ගන්න පුළුවන් මේ අභ්‍යන්තරයක පෙළි රටාපට භාවිතයට වඩා ප්‍රශ්නාංක ඒ පළවෙනි ප්‍රශ්නය බී කොටසේ රෝමිලක්කන් දෙකට අදාලොමයින් එකවාසියයි ලියන්න ඕන ඒකත් පොඩ්ඩම් මතක් කරනං එක වාසියක් කිව්වොත් එකවාසියක්ම ලියන්න වඩා හොඳයි එකක් අහනකොට දෙකක් ලියන්න යන්න එපා. රෝමිලක්කන් තුළ පහත දැක්කෙන දෑ අඩංගු කිරීම සඳහා බාහිර විලාස පතක තිබේ හැකි අන්තර්ගතිය පමණක් ලියන්නක්න බාහිර විලාසපත් තමයි ගොඩක් හොඳ අපි කියනා මොකද අපේTM ලේඛනය ගොඩක් සරල වෙනවා CSS කෝඩ් එක HTML ලේඛනය එළියට ගිහාාම. එන්දා බාහිර එකක් ලියන ගොට අපි සාමාන්‍යවිදියට නෝpadඩ බුදුකාන්ගෙන් තමයි ලියන්නේ මෙතෙන්ට අපි ලිින් කියන උසුලනෙන් තමයි සම්බන්ධ කරන්න. කියලත් තියෙනවා බාහිර විලාසපත්තක තිබිය හැකි අන්තර්ගතය පමණක්. එක නොගොල අයක ලිකරන්න ඒවලියන්න යන්න ඕන්නෑ ප්‍රශ්නය හොඳින් කියවන්න ඕන පේලියන්ක අට එෙහි විලා සිතාවමොකක්ද කලා එක ග්‍රීන් වෙලාති නෝ H්ුවන් කියන උසුලනේ. අකුරු විලාසය ෆොන්ස් ටයිල් එක ඒරිගල්ළ ඇිය කියලා CSS ID එක. අපි CSS වරක කතා කරා ෙ IDෙර් සහ එමෙක්ස් තුනක්තිෙනවා IDඩෙ එකක් කොහොම ද පිළියන්න ඕොන හැෂ් කියන අනු ලක්ෂණෙන් පටන් අරං. අදන් ෙනමක් ඕනු නමදීල තියෙන්නේ ඒ නමත් එක්කා අපි අවශ්‍ය ලාසිතාව නැතා විලාසය අර්ථ දක්වන්න ඕන ර අපිට ඒ සහ බීවල්ට එෙනම් ඒටම් කක් දුඋත්තරයෙන්නේ අටේ තියෙන්නේ Hවන්ටන කල ග්‍රීන් එන්සා එ1න් සුලනය කලර්ෙන සස් පොපර්ට එක ග්‍රීන් කියන වැලිවව එක කෝලන් සෙමිකෝල ඉළඟක අපි දන්නවා දියන් කියටනඇිිය කිය අඩ එකක් බලන්න හෑෂ් කියන අනුලක්ෂණයක් එක ඇපියකෙන් අයිඩියකි නම ෆොන්් ෆැමිලි මතක් වෙන්න ඕන ෆොන්ඩ් පැමිලි හයිෆර්න එකින් වෙන් කරන්න ඕන ඒරිියල් කෙන ෆොන්් එක කෝලන් සෙමිකෝලන් හොකළලා ඇත්තින් ගොඩක් අත පොස විෙන තැන්ගොය හයිෆර්න් එක තියෙන්න්න ඕන CSSස් ප්‍රපර්ට එකක එක වචෙන්ට වඩා වැඩිනම් අපි හයිෆර් එකින් වෙන් කරන්නේ. ඒ එතකොට අපේ පේලියන් කටය විලා සිතාවට අප පිලියන්න ඕන H1න්. ක ග්‍රීන්ෙනෙක C පොපර්ට එක කල වැලි එක ග්‍රී. ඉනටඇිය කෙනෙක IDඩ සිලෙට්ිකක් හිඳයි හැස් ලකුණ ඉට පස්සේ ෆොන් පැමිි පොපර්ට තනි වචෙන්ට වඩා වැඩිනාං අනිවාරම හයිෆන් නෝන කෝලන්න්න එක තියෙනවා ඒියල් පපට් වැලි එක සම්කෝල ඕක තමයි අපට මෙතන්දති බලාපොරොත්තුන උත්තරය. තිහදයක් අවශ්‍යනෑ හේතුව ප්‍රශ්න තිගෙනවා අන්තර්ගතය විතරයි ලියන්න කියර තියෙන්නේ හරි ඒ ප්‍රශ්නාංක එකබ පාට්ටගේ රෝමිලක් අන්තුන ඒ සහබ කියෙන් දෙක අපි ඊළඟ ප්‍රශ්නිටයමු ප්‍රශ්නාංක එකේ C ඉැදි ලේබල් කරලා තියෙනවා මේ තියෙන්නේ අපි දන්න Hයමල් භාෂාව අවසානය අපි PP කියන ස්ක්‍රපටිං ලැං්වේජ් එක පාවි්ි කල්ලා සේවාදායක අන්ත විධානවලී භාෂාවක් PP,P භාෂාවෙන් අපි දත්තපාදකයක් හසුරවීම කරනවා. මේ තියෙන්නේ දත්්තපාදකයක් ඇසරවීමට අදාලව තියෙන කේතරිකක් හැබැයි පිළිවල්ට දීලා නෑ. රෙට්‍රී එකක් එක සමුද්දරණය කළ කියයනවා. ඒ සම්බන්ධයනේ තියෙන්නේ. අපේ අහල්න්නේ කේත කණ්ඩවල ඇති ලේබන හතර, පි කේතයේ හිස්තැන් අතර තුළ නිවැරදි අන්නු පිළිවලට ලියන්නයි ඕනච අමාරුුණයගොලොන්ට කෝඩ්ඩ එක මතකනාා මේ ඕඩක විතරයි ලියන්න තියෙන්නේ. දර ඇත්තර මොකක්ද වෙන්න ඕන ඉස්සල්ලම් වෙන්න ඕන මේ කනෙක්ෂන් එක අපි හදාගන්න ඕන අපි දන්නෝ දත්තපාදක හදන්නේ ඩBMMS මුදුකාංග එක්ක එන් අපි මේ ඉන්නේ HTML ඇතබේඩ් පිටු සංවර්ධනයේද. අපි දත්්ටපාදකේ සම්බන්ධ කරනක තමයි මුලින්ම කරන්න ඕන. එත කොට මෙතිනීමේ අප ඩී කියන කොටස් තමයි ප්‍රකාශනය තමයි යන්නේ සර්වර එක ට පස යසනයම එක පාස්වර්ඩ එක සහඩේටබේස් එක කිනයේ ප්‍රකාශනය මගින් අපිට අදාන සම්බන්තාවය ගොන්නගා ගන්න පුළුවන්. එනිසා මුලින්ම එන්න ඕන දී කියන එක. පසේ සම්බන්තගේ ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇත්තතම චෙක් කල බල නොන් කනෙක්ෂණ එක ඕකේ ද නැද්ද කියන එක. සමහර වෙලාවට කනක්ෂන් එක එර එකක් එන්න පුළුව. එහින්ද අපි ඔගොට මතක ඇති අපි කියන සිලෙක්ෂන් එක පාවිච්චි කල්ලා අපි කනෙක්ෂන් ෆෙල්ලං එර එක හොයන්න නැත්තං ඕන්න අම්බත නිෙල්ස එකක් දාලා කනෙක්ෂන් සක්සස් කෙලවට් පුට ගන්න පුලුවන් මේ මතක්වේ නොනම ඉස්් එකකෙන් කරන්නේ ඒ අදාළ සම්බන්තාවේ ආවද නැද්ද කියල පරික්ෂා කිරීමක්. එහින්ද ඉට පස් එන්න ඕන බී කියන එක. ඒ සහ සී කියල දෙකක් තියෙනවා. ොට අපි ස්කවෙල් කොමන්්ඩ එකක් තමයි මේ P.P භාෂාව තුළ ක්‍රියාත්ම කරන්න හදන්නේ. එන්සා මුලින්ම ස්කවල් කමන්්ඩ එක ලියන්න ඕන ඒ සඳ හා තමයි ඩො ස්කවල් කියලා චල්ලයක් තුළට සිලෙක්ට් කියන ස්කවිල් ස්ටේට්ම් එක ඇතුළත් කල්ලා තියෙනවා වගේ ඩො රිසල්් එක එවා ඒ කෝරි එක සිලෙක් කන්න කමන්ඩ එකෝරි ොස්කවල් කියනක්. එහින්දා අපේ තුන්විිනි තැනට එන්නොන් ලේබලේ තමයි ඒ කියන එක. සාවසානයේ ැන්ඩො රිසල්ට්සිෙක්ක ලරන්තිීන අදාළ ඩේටබේසිින් අවශ දත්තටික අප ස්ක්‍රීන් එකට ගන්න ඕන සා අපිට වයිල්ල උප එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා මේ අව්පුුට් එක ස්ක්‍රීනගට වේ පිටුව මතට ගන්න. ඉන් සාවසානයෙන්න්න ඕන Cී කියන ප්‍රකාශයන තන් කේත කණඩය තිංඔයි විදියට බට සඳහන් කරන්න පුළුවන් ක්‍රශ්නාංකය එකේ සී කොටසේ රෝමයිලක්කං එකට අදාළව DBAAC අනු පිරිවෙලයි එන්න ඕන. හරි. අපි බලව මේ ත ප්‍රශ්නයක් තිනවා මේ රෝමිලක්කං එක රෝමිලක්කාන් දෙක්ක ඊට පස්ස එකෙම යහන්නේ දැඟර සමුද්‍රණය උනානං ගරිත්‍රී වුනානං ප්‍රඩක්් වගුුවහි පාත්්දැත්වෙන අගයන් පමණක් තිබේ නම් ප්‍රඩක්් කියන වගුවෙන් තමයි මේ දත්ත ගන්න හදන්නේ ඒක හිතියෙන්නේ මේ දත්ව විතරයි කියලා කියනවා එහෙනම් අපේෂිත ප්‍රතිධානය මොකරද කියලා යහන්නේ මේ අපි මේ අවටපුට ටේට ම්ට ෝ මතක් වෙන්න ඕන Pප ව outputපට් ස්ටේට්ම් එක කෝ අපි පාවිච්චි කරනවා උදුකොම ඇතුළ කෝඩ් කෝලන් කිය තියෙනවා. එන්සායි එක හෙම වෙ ඕන. ඉලාන්න ඩොට් කියන එකින් එකනි කන් කටිනේෂන් ඔොරයට එක එකළඟට එකතු වෙන්න ඕනොමකක්ද ඩොරෝ කියන විචල්ලය තුල්ල තියෙන Iම් කෝඩවට අදාලා අගය එකනෙ P1. පස්සේ නැවත තිෙනවා ඩොට්ට එක කන් කැටිනේට් වෙනවා එකට ස්ල්යිම් කෙන කෙතෙන්ට එකතු වෙන්නෝන IDඩෝ එක තිනවායිකන් කටිනේට් එකතු වෙනවාඩොර නේ මෙතින් ඩොරෝ නේම් මනතිනෙ පෙන් එන්සයි නෝලුම් කර්ද මේකට කෝඩ කෝලන් P1 ම් කෝලන් පෙන් කියලා එන්න ඕන දෙවනිය එකත් ඒවගේ මයි එක පුනර්කරමය වෙනවානේ. ආයියා ගන්නවා කෝඩ් කියන එක නියතයක් ඒක එහෙම එන්න ඕන. ඩොරෝ අයිටම් කෝඩ්ක දැ දෙවනි අයිටම් කෝඩක මොකක්ද P3. ඊට පස ස්ලෑ් අයිටම් මේ විදියටමයි කෝල එක එන්නවා ඩොරෝ නේම් කියන්නේ Boුක් ඉන්සා බලන්න මේ විදියටයි අවට් පපුට් එක අපිට එන්න ඕන. හරි ඒ රෝමිලක්කන් දෙකේ උත්තරේ. ලියන්න අවශ්‍යවනවායි මේ අව් පුට්ක ලිය අද සාමානයෙන් ඔගුලො හොඳයි සැල්ලකිලිමත් වෙනවනම් ස්පෙලිම් පවා ස්පෙලින් කොහොම අනිවාරෙන් සැලකිලිමත් වෙන්න කස් එකය කියනේ කුඩාක්ෂර මහාක්ෂර කතාවේත් හොඳ සිහි බුද්ධියෙන් ලියන්න අපි බලමුීළඟ එක ඒ පළවෙනි ප්‍රශ්නතිනින් අවසානයි දෙවනි ප්‍රශ්්ධයන් යන්න හදන්නේ දෙවෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන්ගොල් දන්න අපිට ලැබෙන්නේ ඊකොමස් විදදුත්වානිජ්්‍ය පාඩමෙන් ලැබෙන්නේ හැම සැරේම පෞ්ගිය අවරොත්තුරට මිවිදියට තමයි මේ ස්වරූපයෙන්මයි ප්‍රශ්නයාවේ එචරාමාාවරු ප්‍රශ්නයක් වෙන්න හේතුව හිස්තැම්පිරීමට අදාලා වචන ලයිස්තුව දෙනවා තිම ඔවන්ට තෝරණ ලියන්න පුළුවන් අපි එමුලිම පොඩ්ඩ ප්‍රශ්න කියවලයෙමු මේ කිසියම් හදිසි සෞඛ්‍ය ගැටලුවක් ඇතිවී ජනතාවට දීර්ඝකාලයක් නිවෙස් තුළම රැදී සිටීමට සිදුවූ විට ප්‍රදේශය තුළ සාපු තම සුපපුරදු ව්‍යාපාරික කටයුතු වෙනවෙන් වසා දමයි. මෙවැනි තත්වයක් යටතේ ගමෙහි හෝ ළඟපාත නගරවල ඇති සාප්පු මගින් ඊවානිජ්්‍යවස්සේ තම ව්‍යාපාර කටයුතු සිදුකිරීමෙන් ප්‍රජාවට උපකාර කල හැක. කොට මෙන්නම සිද්ධිය සබන්ධයෙන් තමයි. අපි මේ ප්‍රකාශනවලට අදාළ පද ඒ පහතතිෙන් ලයිස්තතුවයෙන් තෝරල්ලා පුරුවන්න ඕන. අපි රෝමිලයක්කං එක බලමු මෙම හදිසි අවස්ථාවේදී සාපු විසින්. ඉස්තනක් ව්‍යාපාර ආකෘති අනුගමනය කෙරේ.වෙතිනින් බලන්න ප්‍රචාරක බැනරය, ර් ගත වෙලඳ පොල සාප්පු ට්‍රොලිය වෙබ් නිෂ්පාදන බාණ්ඩලයිස්තුව බෙදාහරණ විට මුදල් ගෙවීම නයපත් අඩුවට මිලනියම කිරීම කණ්ඩායම් ලෙස මිලදී ගැනීම ගෙවීම් ධාරය කලික් සහ බ්‍රික් පෝලික් ග්‍රාහකත්ව ආදාය මාකෘතියක් ලෙස. දැම් මෙතන තියෙන්න්නේ මොකක්ද දන්න ව්‍යාපාරයක් තියාගන්න පුළුවන් ආකාර තුනක් තිෙනවා ප ව්‍යාපාරාකෘති තුනක් කතා කරලා තියෙනවා එකක් තමයි පියෝ කික් කියන්නේ. පියෝ කලික් කියන්නේ ව්‍යාපාරය පූර්ණ වශයෙන්ම මාර්ගතව තබාගන්න එක. ඉරට පියෝ බ්‍රික්්ියන්නගේ අනි පැත්තේ කියැන්නේ පූර්ණ වශයෙන්ම මාර්ග අප ගතයි. Offෆලයින් මිතස්. ඔය දෙ අතර දෙකම පාවිච්චි කරනායට අපිනො බ්‍රික් සහ කලික් කියලා. මෙතන බලන්න එතකොට මේ. පියෝ කලික් කියලකක්තින කලික් සහ බ්‍රික් කියලක්තියෙන මේ දෙකින් අපි මොකර්ද තෝරගන්න ඕන කියන එකයි බලන්න ඕන දැක්සාපුූ වහලතියෙන් ගොල පටන් අරගන්න හදනවාක මාර්ගතා ආකාරය කියන්දී ආකාර දෙකම තියෙනවා කියන ගන ඉනිසා මෙතන්ට උත්තරේ වෙන්න ඕන ලික් සහ බ්‍රික් කියන එකයි. දෙ කිසියම් ගණුගැනුකදී පාරිභෝගිකයකුට වරක් එක් නිෂ්පාදන වර්ගයකට වඩා වැඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට හැකිවන පරිදි සාහපෝසින් හිස්තනක් වාවිත කළ යුතුයි. සාමාන්‍ය නිෂ්පාදනකට වඩා ගන්නකොට අපි සාමාන්‍යි ඕෆලයින් මාර්කට් හිතුවත් අපි මනාහර දෙයක් පාවිච්චි කර තමයි දන්නේ. ඒ වගට මයි මෙතැදිත් තියෙනවා මේ මාර්ගගත ක්‍රමේද අපිට තියෙන සාපපුට් රෝලිය කියල දෙයක්. shoppingපින් කාර්් කනෙක දන් අද කල ගොඩක් අය දන්න දෙයක්. එන් සමිත් දෙකට උත්තරෙන් ඕන සාපු ටරෝලිය කියන එක. න් රෝමිලක් අන්තුන. එක්කෙක් සාපුූ සඳහාවන ඊවානිච්්‍ය අඩවිය මගින් පාරිභෝකයන් සඳහා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට හිස්තනක් ක්‍රියාත්මක කළ හැකිය. ඒකට මොකක්ද වෙන්න ඕන. නිෂ්පාධන ප්‍රදර්ශනය කිරීමට. නිෂ්ාදන ප්‍රදර්ශනය කරන්න වෙබ් ලිෂ්පාදන බාණ්ඩ ලයිස්තුවක් තමයි තියෙන වශව වෙන්නේ. හිළඟට හතරවින එක මාර්ගගත අරමුදල් රිසිට් මගින් ගෙවීම්ධාර භාවිත කළ නොහැකි ව්‍යාපාර හිමියන්ට. සහ මාර්ගගතව ගෙබීම් සිදුකිරීමේ ක්‍රම නොමැති පාරිභෝගිකීන්ට ස්තනක් මගින් උපකාරී කළ හැකිය දැ සාමානය අපි දන්න ඊවානිච්චය තුළ ඔක්කොම සිද්ධවෙන්නේ මාර්ගගත වුණට මේ අද කාලෙ ගොඩක්ගේ පහසකු ඇවිල්ල තියෙනවා අපි බාන්්ඩ ඇනුම් කරද්දි මුදල්ගෙවන්න ඕනෑ බාන්්ඩ අපි ලැබෙන අවස්ථාවේ මුදල්ගෙවන්න පුළුව. හරි කෑෂෝන් ඩිලිවරි ඕල හොඳර දන්න වචනේ එන්සා මෙතෙන්ට එන්න ඕනමකක්ද මෙතන ඇති කෑෂෝන් ඩිලිවරික බාන්න බෙදා හරින විට මුදල්ගෙවීම. කිය යන්න ඕ මාර්ගතය වට සම්හරු බයවන පසු බට වෙනවා ඒම පාසුකන් ඇතියා ඉන්නවා ඒගොන් තමයි එක තියෙන්නේ පස්සන එක බලමු පටුමගක් වීදයක්කෝ නිමාස ක්‍රමයක් වැනි ස්ථානීය පෙදෙසකදී බෙදාහැරීම් බියදම් අඩුකර ගැනීමේ වඩාත්ම හොඳ ක්‍රමය ඒ වගේකට හොඳමක්‍ර මොක්ද බෙදා හැරීමේ වියදම අඩු කරනවා කියලා කියන්නේ එක පාර කීපදිනකට දීගන්න පුළුවන්නො එතනත් අපිට වාසියක් කියෙනවා. එකට ගන්න හොටත් අපි දන්න අපිට වාසදින පාරිභෝග්‍යක පැත්තේ. දෙ පැත්තරම් වාසිතියෙන. ඉනිසා ඔතෙන්ද අපිට ගන්න වෙන්නේමතින ලයිස්තුවන් කණ්ඩායම් ලෙස මිලදී ගන්න එක ග්‍රරප් සිංකිිල අපි කතාා කරල දයනො ඒක වාසිය අාවසයකො කතා කරලා ඇති හයවෙනි ප්‍රශ්නය. පො දවාරයක් මගින් එක්කෙක් සාපපුයහි සේවාවන් සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ප්‍රජාවට වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා ප්‍රදේශයේ සාපු හිමිකරුවන්ට මොකක් ස්ථාපිට කළ හැකි කියලාහනෝ තර පොදුදවාරයක් මෙ පොට් එකක් ඒකහරහා සාපපුේ සේවාවන්ටි ප්‍රජාවට දෙනවා එක්ෙක් සාපපුේ සේවාවන් සඳහා ප්‍රවේශයක් කන්න පුළුවන් වඩාහොඳ සේවයක් දෙවා ප්‍රදේශී සාපුහිම කවාර්. මෙතිින් අපි ඒවාගේකට ගැලපෙන ලස්්‍රී ක මචනයවෙමකක්ද කඩායම් ගතා වෙබ නිෂ්පාදන ගතා மර්ගற்ற වෙந்த போல කියන එක තමයි මෙතිට හරිயான ஆன்லை மார்ட் பிளே ஆலை අමත කර මාார் ලේක ොඩමකා තනත්මයි ෙද ටික්ඉන්නවා ගනු දෙෙනකරුවන්නවාඒගොල්ලො මොන ගැසෙන මෙතනත් එඒ වගේ දෙයක් තමයි මේ ලබා දෙන්න හදන්නේ. එන්සායිතෙන්ට එෙන්නේ මාර්ගගත වෙලන්ඳ පොල්ල කියන ඉතින් මේ ප්‍රශ්නය ඇත්තරමහම ලොකු අමාරු ප්‍රශ්නය ගුද්වයි ලයිස්තුෘතියන හින්දා එහම ලොකු ගැටලුවවෙනි නෑගොලොන්ට උත්තර පහසුවන් හොයාගන්න පුළුවන් ඒ පොඩක් හුරුුවවෙන්නේ කොටස් බලාගන්න දිගටම මේ ප්‍රශ්නය විල්ලතියෙනවා දුණු ගන්න පහසු ප්‍රශ්නයා. මෙය පොඩ්ඩක් මතක් කරේ ඒවානි ජේදී විද්‍යතුවානිී ජේදී මෙන්න ව්‍යාපාරාකෘතුන පියෝබ්‍රරික්යන අපිකූවා පූර්ණ වශයම මාර්ගාපගතයි පූර්ණවශයම මාර්ග ගතයි සහ මාර්ග අපගත සහ මාර්ගගත කියන ක්‍රම දෙකෙන්ම ව්‍යාපාරය පවත්තාග යන. ආදාය මාකෘති පිව්‍යාපාරයක් කරනකොට ඒවගේම අප ඩාදායමක් ලබාගන්න පුළුවන් ක්‍රමත්තිය නවා එකක් තමයි අලව්‍යාකෘති අලව්‍යාදා මාකෘතිය තමන්ගේ බාණ්ඩ හෝසේවා අලිවි කල්ලා ලබන ආදා එම. ප්‍රචාරකා ආදාය මාකෘතිය. එකයන්නේ වෙන ව්‍යාපාරයකට තමන්ගේ වේබඩවිය තුළ අවස්ථාව දෙනවා එකන්ගේ ව්‍යාපාරය ගැන දැන්වීමක් වගේ දෙයක් කරන්න ප්‍රචාරණයට එතනින් ලැබෙනවා ආදායමක්. ග්‍රාහකත් ආදාෑමමාකු දෙ කියලා කියන්නේ බඩවියකට ප්‍රවේශ වෙනකොට පූර්ණ වශයෙන් ප්‍රවේශ වෙනකොට යම් කිසි මුදලක් අයකර ගැනීමෙන් අලබන ආදායමක්. විද්‍යුත් ගණු දෙනු වර්ගත්තිගෙන අපි දන්නවා ඊවා නිජ්්‍ය තුළ B2B, ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට ව්‍යාපාරයෙන් පාරිභෝගයට අපසට පාරිභෝග්‍යකින් ව්‍යාපාරෙන් ලැබෙන ගනුද නුත්තිගෙනවා පාරිභෝකයෝ දෙන්නේෙක් අතර හැම අවුරුද්ධ මොයිටකින් ගක් හරි කීපයක් එනවා බීටයි කියන්නේ ව්‍යාපාරයකින් තමන්ගේ ආයතනේම සේවකයින්ට තමන්ගේ කර මචනය අත්ත්‍යවශ්‍යයි G2G රජයකින් තවත් රජයකට GC රජයකින් ජනතාවට, G2B රජයකින් ව්‍යාපාරාහිතනයකට සහ බටජී සමහරලාට ව්‍යාපාරා එතන රජයට අවශ්‍යසේවාවන් මාර්ගගතව සපෙන වෙලාවල් තියෙනවා එපකොඩ්ඩක් මතක් කරගන්න ඒවැයින් කීපයක් පොහොමත් ලැබෙන හින්දා අපි දෙවනි ප්‍රශ්නයේ බීපාට් එකට කරතියන්න හදන්නේ බකොටසතියන්නේ ෆයිතන් ක්‍රමලයකන භාෂාව සම්බන්්ධය මේ පෝග්‍රම් එකක් තියෙනවා ප්‍රශයහන්නේ එ1න් නිර්මාණයක එවන් ය හැදිනො එතන පළමු ආධානය වෙන්නේ එකැනෙ හත හතර එක දෙක දෙකාට එවන්ටදින දත්තටික. එල් තටදින දත්ත වෙන්නේ අට දෙක හතර පහහාය අහන් අවුට් පුට් එක මොකක්ද්ද කියලා. මේවාගේ එක්කට අපි දන්නවා. අපිට බැලූ ගමන් අවුට්පුට් එකක් කියන්න බෑ පෝගයෑම් එක අපි දන්න අප්‍රයිමේ උපදෙස් ගල්න විදික් තියෙනවා කෙලින්ම පහල්ට ගලන්න ෑ උපදෙ අනුක්‍රමයක් තමයි නමුත් සමහරත තැන්වල්දි දැන් අප එකත්තුත් ෆෝ කියන ලූප එකේදදි යන විදිියක් තියෙනවා ඉස් එකේ දයන්න විදික් තියෙනවා මෙතන් තව දක්කින වැතිවෝගොල්නො මේ ෆෝලූපස් දෙකක් තියෙනවා ෆෝලප එකක් තුළ නැවත ෆෝලූප එකක් යනවා ඊට පස්සේ ඊට අමතරව ඉස්් එකකුත්තිෙන කෙනෙ පුනර්කරණයක් තුළ පුනරකරණයක් සිද්ධ වනා තර වරණයකුත් සිද්ධ වෙනවා. චුට්ටක් අපිට සැලකිලිමත් වෙලා තමයි බලන්න ඕන මොකදද මේ අවු්පුට් එක කියලා. ති මේකට අපි අපකෝ ඩ්‍රයිරන්න එක නැැ හෑන්්්‍රේසර් සපිකරොත් ටිකක් දීර්ගයි වෙලාවක් යනවා. හත් අප මේ පුහුණු වනොත් අපිට ඉට පස්සේකින් උත්තරේ ගන්න පහසු වෙනවා මේ බලන්නන්න මේ වගේ අවස්ථාවක් තමයි මුලිමෙන්නේ එවාන් කියනෙලා ස්තුවක් එ2 කියනෙත් ලයිස්තුවක් ඒ දෙකේ අගයන් මේ තියෙන්නේ එත්‍ර කියන් එම්ටලස්ට එකක් ඒතාමාගේ යන්නෑ අයි හත්ත කියනක පලවිින් ලයිස්තුය පලවෙනියාගේ ලැබෙනවා ඊට පස්සේ ෆෝලූ් එක තුළ අතන බලන්න පුළුවන් පළවෙනි ෆෝලූප එක අයිටමයි කන්ට්‍රෝල් වේරියබල්ල එක දෙවනි ෆෝලූපප එකේ ජේතමයි කට්‍රෝල් වේරියබල් එක. ත අයි හතේ ඉන්නකොට ජේගීන විචල්ලය මේ අට දෙක හතර පහායකෙන හැම අගයක් මරගෙන අයිත් එෙක්ක සංසන්ධනය වෙනවා. ඒ සංසන්ධනය වෙනකොට ඉස් කියන එක වරණයක් තියෙන්නේෙ හැබැයි ක් හොන්දේසි දෙකක් තියෙනවා. එක කියන්නේ ඇන් එකේ හැටි කොහොමද දෙපැත්තම සත්‍යවෙන්න ඕන මේ විශ මේ වගේ අවස්ථාවක් න් ්‍රනොත් පිතරායා ට්‍රවෙන්නේ. ඉන්සා මේ හැම තැනදීම හටත් එක් කාට සංසන්ධනය කරනකොට අසත්‍ය වෙලා යන හින්දා කිසිම වෙලාවකර ඉස්්ක වැඩ කරන්නේ නෑ. ඊළඟට අයි වෙනස්ෙනයි ලූපක අවසන් උනුහමතමය අයි වෙනස් වෙලා හතත් එක අට සංසන්ධනයකරනු හතත් එ දෙ හත් හ හතත් පහ සහ හතත් එක් හය. එකැන ූපකෙතන ඉවර වෙනවා. ඉවර වනාට පස්සේ දෙවැනි අගේ ගන්නවා අයිවල්ට අයිවලට හතරයි ගන්නේ. දැන් හතරත් එක් අතායි සංසන්ධනය කරන හතරත් එක්කාට හතරත් එක් එක දෙක, හතර අන්න හතරය එක හතර සම්බන්ධ වෙනකොට ල කියන කඩිෂන් එකේ තියෙන ඉ කියන ස්ටේට්මන්ට් එක වරණයක් තියෙන්නේ එතන තියෙන කොන්දේසි දෙකව සත්‍ය වෙනවා. එකයන්නේ අයි සමානයි ජේ කියන එක සත්‍යයයි හතර සමානයි. හතරහින්ද අයිනො3්‍ර අයි කියයාානිිකේද හර හර එ්‍රීවල නැහැ. නැතිහින්දා ඒකත් සත්‍ය වනහම, ස්සක වැඩ කරලා L3. අ කියවෙනවාෙන් යැ එකතු කරන්න කාවද අයිව දැන් එල් ත්‍රීටගයක් ෙනවා. ඉට පස්සේලූ පරිිසල් හට යනවා අතරට පස්සෙ පහහයත් බලනවා හැබැ ඒ දෙක ෆෝල් සිදා ඒගොල්ලොන්ට්‍රී එන්න අවස්ථාවක් නෑ. ඉට පස්සේ අයි වෙනස්සෙන් නඕන කියරද එකට. එකැ එල්වන්නවල ඊළඟාගේ ගන්නවා. නැවතත් පරීක්්ෂා කරන් යනවා. එකත් එක්ක බලනවා මේ අට්ට දෙක හතර පා හයකිනාගයන් සංසන්ධනය කරලා. එකම අවස්ථාවකවත් දෙකම සත්‍ය වෙන්නෑ ගැන ඉස් වැඩ කරන්නේ නෑ. ඊට පාස්සෙම කද කරන්නේ දෙක කියාගේ ගන්නවා. දෙක කියෙනගේ ගත්තහම අර කලින් හත්තර කිනාාගේ වගේ තමයි මේකොන් දේසි සත්‍යවීම තුළ මෙයාට දෙකත් එකතු වෙන මෙයා ලිස්්ට් එකක්න කොටුුවරහන්තියන්නේ. ඉරි පස්සේ හත්තර පාහය හැබැයි පරික්ෂා කරනවා ඒවා කොන්දෙශ සත්‍ය වෙන්නෑ කියන්නේ එල්ත්‍රී එකට එකතු වෙන්නේ නෑ. ඉලා නැවට දෙකතියෙන්නේ එකයි අයිවලට අයි දෙකයෙන්නේ. අයිවලට දෙකාව කලින් වගේම සංසන්ධනය කරනවා. දැන් අරො ඉස් කියියනි කිය බලන්න අයි සමානයි ජයකනක සත්‍ය වෙනවා හැබැයි ඊළඟ කොන්දේසිය යි නොට්ටන් එල්ත්‍රී කියන එක අයි කියන්නේ දෙක දෙක ඉන්නවනේ එන නැහැ කියිය නොට්ඉන් කියන්න නැහැ කෙනෙ කසත්වය වෙනවා ඒ මේ පැත්තා අසතයම චර කල් මේ පැත් අසත්‍යය කොහෝමාරී ඇන්ඩ එකේ එකක්හර අසත්‍ය නං අසත්‍යයයි එනිසා ඉස් වැඩ කරන්නේ නෑ එකන් දෙක නැවත එකතු වෙන්නේ නෑ ඉන්න වනං එක්කනෙ ඒ ජාති තව කෙන කෙන්නේ නෑ ඉතුරුටික කොහොමත් ගලපනකොට නැබ කොන්දේසි අසත්‍ය මත එන්නේ නෑ අපි අන්තිමාගගන්න අටගත්තහාමකද වෙන්නේ. අට සමානයි අටහරි අට නොට මේත්‍රවල අටනෑ ඒ හින්දා අටත් එකතු වෙනවා මේ එල්ත්‍රී කියන ලිස්ට එකට. ඉට පස්ස ඉතුරියෝ පරික්්ෂා කරනවා ඒගොලුන්ට එන්න විදියක් නෑ කොන්දේසි අසත්‍ය වන හිදා නිසා ලූප් දෙක නවතිනකොට චේලූප් එකයි ලූප් නවතිනකොට එල්ත්‍රේ කියන ලිස්්ට එකේ අගයන් තුනක් තියෙනවා හතර දෙක අටවිදියට හැබැයි පරින් වෙන්න කලින් සෝට් වෙනවා සෝට්ට එක මොකක්ද වෙන්නේ පිළිවලකින් සකස් කරනවා පිළිව දෙක් තිේෙනනේ එකක් තමයි මොකක්ද ආරෝහන පිළිවල් අනිත් අවරෝහන පිළිවල්. මෙතන සෝට්ට එකේදි වෙන්නේ ආරෝහණ පිළිවලින් තමයි සකස් වෙන්නේ. අවරෝහණ පිළිවලින් ඕනනං රිවර්ස් කියන එකක් තියෙනවා අපිට ඒ පාවිච්චි කරන්න වෙනවා. එනිසා අපේ මේ ලයිස්තුෝ මේ විදිට නෙවෙයි ප්‍රින්ට් වෙන්න ඕන කොයිවිදිහරද දෙක හත්තරාටට කියන ආරෝහණ පිළිවලින්. නිසා අපේ උත්තරේ වෙන්න ඕන දෙක හත්තරාට මේ විදිට ති කවුරුහරි දරුවෙක් සෝට් එකමතක වුුණත් අපිතුමා රාපු විදණ වලි වවා කියලා ඒකයන්නේ අටට දෙක හතරකිරේත් එක ලක්කුුණක් ලැබෙනවා ලකො දෙකම හිම වෙන්නේ හරියට මුත්තරය දීපුගෙනාට තමයි දෙක හතරාට ලයිස්තුවක් විදියට කමාවලි වෙන් කල්ලා සියල්ල තියෙන්න්න ඕන. ඒ දෙවෙනි ප්‍රශ්නය අපි කතා කරේ බී කොටස ඒකෙම බීවල රෝමන් මේක අරමුණමකක්ද කියලා හනු. උදන් අමුණේතින් තේරලත් ඇැති අපරකා අප අ හරියට එක ප්‍රෝග්‍රෑම එක ්‍රයි රන්න එකටතැ අප මනුමලි රන් කරහින්න අපි දැක්කා එ1න් කියෙන ලයිස්තුවේ තින අයිතමයි L2 ලයිස්තු අයිතමය ගලපලා ඒ දෙකේම සමාන වෙන අයිතමයක් හැබයි එක්කා ඉගල්න්නේ අනන්න වයිදන්නේ දෙපාරක් ගන්න නෑ. එනිසා මෙක අරමුණමකදද වෙන්නේ 1හ එ2 ලෙස නිකිල ලස්තු දෙකක් අයිෙන්ට හින්දා නිකිල් ලස්තු දෙකක්. ආදාාන ලෙස දී ඇති විට එම ලස්තු දෙකෙහිම අඩංගුව නිකිිල අන්‍ය ලෙස අන්‍ය ය කියල කියන්නේ අයි දෙප පාරක් ගත්ත නෑ. අ නොට් ඉන් එත්‍ර මගේ. ආරෝහණ කියන්නේ සෝට් ඒ දෙකමත් සඳහන් වෙලා කියන්න ඕන ආරෝහණ පිළිවෙට දක්වනවා. අනන්්‍ය ලෙස. යිස් දෙකේම තියන නිීල හරි එතකොට අපිට දෙනි ප්‍රශ් ප්‍රශ්නයේ බීකොටසේ රෝමිලක්කන් දෙකේ උත්තර විදිෙන පිළියන් ඕනමකාද එවන් සහ එටූ ලෙස නිකිිල ලයිස්තු දෙකක් ආදාන ලෙස නිකිල කියන් අවශ්‍යනවෙතන අයන්ටී තියන හින්ද. දී ඇතිවිට එම ලයිස්ට දෙකෙහි මාඩංගෝ නිකිිල. අනන්නෙ ලෙස ආරෝහන පිරිවට දැකවීමම් අනන්්‍යය කියල කියන්න ඕන ඉ එක තින අයිනොටී නේල්ත්‍රී ඉන්න කෙනෙක් අයි ගන්න අන්‍යයි දෙකෙහිම තියෙන් ඕන යිසා හජයේ ගලපනවා ඉනිසා මේ විදිරම නැතත් මේ අර්ථයන විදිට උත්ත්‍රේ ලියන්න පුළුවන්කම තියෙන්න්න ඕන ඒ අපි කතා කරේ නෝමීලක්කං දෙක්කට අදාළ උත්තරේ තින් දෙබනි ප්‍රශ්න ප්‍රශ්නය අවසංගෙනවා අපි තුන්ගෙන ප්‍රශ්නය කතා කරන්න හතන්නේ ගනි ප්‍රශ්නයේ මුල පාඩංවලින් පාඩම එක දෙක පාඩං වලින් තමයි හල තියෙන්නේ චර අමාරු ප්‍රශ්නයක් නෙවෙේ දැනු මෙම තමයි හන්නේ වලාකුළු පරිගණනයෙහි සේවා ආකෘති දෙකක් ලියන්න කලඩ් කම්පියටිං කියන සංකල්පය අද ගොඩක්ම ජනප්‍රියයි ඕනම කෙනෙක් වගේ පාවිච්චි කරනවා අපේ පුද්ගලික පරිගාණක ඇතුන අරි අුත් ජංගම උපාංග ඔ ස්පෝර්න් එක හරි මොහර ඒ එකනෙකට රැහැන් රහිත මාධ්‍යෝස්සේ සම්බන්ධ වලා අපිට ඕනෑම තැනකින්දගන්න ඕනෑ වෙලාවක ඒවා පාවිච්චි කිරීමේ ඒවස්සේ අපිට යම්කාරය කර ගැනීමේ හැකියාවක් තියෙනවාඒවගේ ක්‍රමයකට තමයි මේ කලවඩ් කම්පියුටන් කිය කියන්නේ. මේකේ සර්විස සේවාවන් කීපයක්තිනවා. එකක් තමයි මේ කලවඩ් කොම්පියටිින් තංවලාකුළු පරිගන්නේෙන සංකල්පය හින්දා. අපිට අපේ ඩිවයිස් එක තුළ මුදුකාංග ස්ථාපනය කිරමා කවශ්‍ය වෙන්න. එම ස්ථාපනය කිරීමකින් තොරව අපිටඒ මුදුකාංග පාවිච්චි කරන්න අවශ්‍ය පහසුකොම ලැබෙනවා එකත්තකින් අපිකට කියෙනවා මුදුකාංග සේවාක් ලෙස සෝය ඉන්ස්ටෝල් කරන්න ඇ සොෆ්ටෑයක පාවිච්චි කරන්න පුළුව ඒවගතමයි අවශ්‍ය යටි තැල පහස්කම මෙහි උපද්ධතිය දත්තපාදකාවශතාවගේ පහසුකමක්කුත් අපිට ලැබෙනවා. අනිත් එක තමයිෆ වේදිිකාව කලකා එකයි වේදිකාව සේවාවක් ලෙස කියන්නේ ස් එකක ඇතුන අනිකුත් අවශ්‍යතා මුදු කාංග සේවාවක් ලෙස අපිට අවශ්‍ය සොෆස් ග්‍රියාත්ම කරන්න පුළුවන් හගොල්ලොත්තුළේ සහන්ලාට ෆෝන කරං සෝෆ්යස් රන් කරනවා දැන් හදි සලියමක් ගහගන්න ඕනාස්වර්ඩ් නෑකල ගැටලුවක් නෑ අපට ඉන්ටනෙට ක නෙක්ෂ එක තියෙනවා නම් Google Doොක් වගේ එකකට ගිහිල්ල අපිට දී කරගන්න පුළුවන් යටිතලේ සේවාක් ලෙස කියන්නේ ගොඩක්ල දැන් අපිට සේව් කරගන්න අමුත්තුව ඉඩ අවශ්‍යනය අද වගොල අපි අපි කවරුත් ගොඩක්ලා ඩ්‍රයි එක ගඩක් ේවල් සුරකිනව සේව් කරගන්නවා ඒ කරහම අපිට වාාෂ තමයි ඕන වෙලාවක ගන්න පුළුවන් ඕන තැනකින් එක ගන්න පුළුවන් කාර්ය සේවා වක් ලිසත් කෙනවති ඉගෙන අපිට අවශ වෙනත් කාර්යක් කරගන්න ඇපලිකේෂ එක කරන් කරගන්න ඒවටත් කල් එක සමන්්ඩි වලොින් පැතරනුවත් අපිට කලෞ්ඩ එක පුදව්ව බලාකුළු පරිගන්න කියෙන සංකල්පයක අපිට එ්‍රමේබේදය පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා මේ මකක් හර දෙකක් ලිවනන් ඇති ලියන්නක වහමතින් ලිව්වහම් ප්‍රමාණවත් විස්තර කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. දෙක පරිගනකයක ආහන්න ක්‍රියාකරවුම් චක්‍රයහි පියවරතුන්න. අපි දන්න අපි කම්පියුට එක පරිගානකයේ පාවිච්චි කරන කොට උපදෙස් සාමාන්‍යයෙන් තින් ප්‍රධාන මතකය රැම් එකේ නමුත් සකසනයට උපදෙස අවශ්‍ය වෙනකොට ඒවා ප්‍රධාන මතකෙන්. සකසනය අභ්‍යන්තරයේ තින තාව කාලික මතකමලට පවරා ගැනීම කරනවා. ඒ පවරා ගන්ුවට අප්‍රිකිිනාව ෆෙචිං කියලා. පවරා ගත්තට පස්සේ ඒ වෙන්නඕන මොකක්ද එවා විකේතනය වීමක් වෙනවා බොද විකේතනය වුණාකැනෙ සඒ කරන්න දේ අවශ්‍යද වැටහෙන තත්තයට පත්ව වන හි තමයි න්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. ති මේක තමයි ෙට්චික් ියුට් සයිකල් එක ඒකොල් ඇඳ නැති ඒ රතුු ෑම හන් සාපිට මෙතන ියන්න තිෙෙන මොකද පලවෙනි පියවර වෙන්න න ්‍රෙචින් කැන උපදෙස් ලබා ගැනීම ඊළඟට ඒ උපදෙස් විකේතනය කරන එක සහ ඊළඟට උපදෙස් ක්‍රියාත්මක කරන එක සෙව ඉෂ්ට චක්‍රය කෙලත්වෝක කියනවා නැත්තන් ආහාරණ ක්‍රියාකරුම් චක්‍රය කියළලට කියනවා ෆිච්චක්සික සයිකරල එක ඒ අපි තුන්ගිනි ප්‍රශ්න කොට්සයි කතා කරේ නි ප්‍රශ්න ිකොටස සාමානයේ මේ උඩක් කලාරට දත්ත සන්නවේදනය සහ පරිදිනක චාලකෙන කොටසෙන් තමයි යහෙන්නේ නැවතත්තර ප්‍රකාශන කීපයක් තියෙනවා ලයිස්තූ පුත්තියෙනවා අපි මේවට ගැලපෙන පදය තෝර්ලා ලියන්න විතරයි තියෙන්නේ. පළවෙෙන එක තියෙන්නේ ප්‍රවානස්තරයේ දෙන්නා වෝ නියමාාවලි ක්‍රමවේද. අස්ෝ ස්SIයි සෙවල්ලේ ආක් ටච්චකේදී ස්තර හතේදී අපි දන්නව ප්‍රවාණස්තරය හතර වනස්තරය ඒ ස්තරේද නියමාාවලි ප්‍රධානම අපට මතක්වෙන්නේ නියමාාවලිය සහ UDP කියන නියමාාවලිය ඒ දෙකින් වඩා විශ්වාසවන්ත කෙනා T ඒවා සංසන්දන මකව ඔහුන්ට කතා කිරීමේ කතාකාර පුළුවන්වුවනුන් කෞද විශ්වාස්දයි කෞද විශවාදායි නැත්තේ තමයි ගොඩක්මරිලාබල් විශ්වාසදායි බ්ිෙනනෙක්න් ෝරියන්ට සබත්තාපාදකයි සමානකම තමයි දෙන්නම් ප්‍රවාහනස්තරයේ. ත මෙතන ප්‍රවාහනස්තරයේ දෙන්නවෝ නියමාාවලි ක්‍රමවේද අවම වශයෙන් භාවිතවන සරලසාහ විමසුම්පාදක කරගත් ස්‍යවේදනාකෘතිය වෙන්නෝනේනිසා UDP කියන එක. දෙවනි එක, ලෝක විසිරි වියමනෙහි දත්ත සනිවේදින සඳහාමන නියමාාවලියා. නියමාාවලි මෙතනන්තින්නේ FDP, HTP, TTC සහ UDP, TUDP හතරවොස්තරයේ, FTP HTP පවනස් හත්වනස්තරය යෙදු මුස්තරය. Fැෙනනෆල් ටராන්ස්සර්පටෝකෝල් පාවිිච්චි වෙනවා විශාල ප්‍රමාණින් විශාල ගුණු හෝමාරුවට HTPල කියැන Hyයිපරටෙක්ස් ටරන්ස පටෝකෝල් පාවිිච්චි වෙනවා වෙප්පිටු පරශීල්ලි දැපි වෙබ්පිටු හෝමාරුවේද. දැහන්න්නෙත් එහෙම එකක් ලෝක විසිරි වියමනෙහි දත්තසන්නේ වේදනය. විිශ්ව විසිරිවියමන කියරත් කියනවා. එකනේ වෙබ්පිටු සියල් ඒකතුව. එතර දත්තසන්නේ වේදනේදි පාවිච්චිවරන නියමාවලිය HTP, Hyටෙක්ස් ට්‍රන්සර් ටෝකෝල්. තුන්ගෙන් එක TTCIPR කෘතියෙහි, CP/IP නියමාාවලි සඳහා භාවිත වන ලිපින යන් සහ මාර්ග කරන බිය්හෝ. එඩ්‍රසි එඩද්‍රස් ර්ග ගන්නා කතාගරතින IP ලිපින රව්ටිං කියන්නේ ඒ අවශ්‍ය හොඳම කෙටිව පාරවල් හොල ඇත්ත පැතට යවන විදිිය තැර ඒවට අවශ්‍ය විය්හයා නර්දකර ස්තරය මොකක්ද කියලා යහන්නේ මෙත අපි දීපය අප දන්න ප්‍රවාහනස්තරේදී. වෙන්නේ වකාරණෙවෙයි අන්තරජාලස්තරය තමයි මේ ලිපින පැවරීම ලිපින සහමේ රව්ටින්ගෙන කාරය හොඳම කෙටිම මාර්ගය සෙවීම කාරය සිද්ධ වෙන්නේ. එනිසා තුන්වෙෙන එකට උත්තරේ වෙන්න ඕන අන්තර්ජාන ස්තරය. හතරවෙනි එක විශ්වාසවන්ට අයකු ලෙස පෙනී සිටිමින් යම් කිසි පුද්ගලයගේ සංවේදී තොරතුරු සෙන්න්සට. මන් කෙනවා ඒ රහස්සය ගොඩක්ලඩ වැදගත්තඒවා ලබා ගැනීමටහැම්පත් කරන පැත් කරෙන ක්‍රියාදාමය ඉතින් ගොඩක් කලාට අන්තර්ජාලය කතා කර අද්දිසා පාරිකරග ජාල කතා කරද්‍ය අපි නෙක් ත්‍රේැඇක් ජාල අපන තර්ජනසාහ ප්‍රහාර අපි ගඩනාවක් කතා කල්ල තියෙනවා එකඒක විදිියෙන්ග ප්‍රහාර්තර ජනතින සමහාරවෙලාට විශ්වාසය පල කරල සහරලාට අපි රවට්ටලා එකක විදිට එනවා මෙතන්ද විශ්වාසවන්තායකු ලෙස එන ව කියල ෙන ොට අපි මතක් වෙන්න ඕනට තතුබෑම තමයි අපිට තුරවෙන්න ඕන ෆිසිං කියල කියන්නේ අපිට දැඩි විශ්වාසයක් පල කරලා තමයි අපෙන් ඒ අවශ්‍යදේවල් ලබාගන්නේ. තතුබෑම පස්්‍රණයක පටු කලාප සේවාවන්ට වඩා ඉතා වැඩි වේගේ. සහ වැඩි ධාරිතාවෙන් දත්ත සම්ප්‍රේෂණ සඳහා වන සම්බන්තාවයක්. දත්ත සදිවේද නිද බ්‍රෝ් බෑන් බේස් බෑන් නැරෝබෑන්් එක ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය වෙනවා. මෙතින්දි වෙන්නේ නැරෝබෑන්් සවිසර්ස් වලට සේවාවන්ට වඩා වේගන් වැඩි වැඩි ධාරිතාවයෙන් යන්න නම් ද සම්පේශණය කරන්න අපිඩසල් සාම්‍ය සම්බන්තාවේ තමයි පාවිච්චි කරන්නේ නිසා පස්සෙන් එකට උත්තරේ වෙන්න ඕනඩසල් සම්බන්ධය කියන එක ඒතුන්ගනි ප්‍රශ්නයබී ඉතිරි අප ේතුන්ගනි ප්‍රශ්නත් අවසං වෙනවා අපි හතරමනි ප්‍රශ්නයටයි සෝදානන්වෙන්නේ බෞ්ග්‍ය අවරුත්තු නෙම් දකින්න ඇති අතරනි ප්‍රශ්ණනය එන්නේතු ඕ එස්තගෙන් තනිකරම් ප්‍රශ්නයෙන්නේ මේකදී මෙහෙයිුම් පද්ධතිය පස්සන පාඩමේදී කොටස්කීපයකෙන් අහනවා ගොුණු කළමනා කරණයෙන් අහනවා ක්‍රියායන කළමනා කරණයෙන් අහන සහ මතක කළමනා කරණය උත්තහනවා. ඒකොටසයෙන්නේ ක්‍රියායන කළමනාකරණයෙන්, ක්‍රියාවලියකට, අදාළ වැදගත් තුරතුරු පවත්වාග්‍රියන්න සාමාන්‍යම මෙහෙවුම් පද්ධතියක් සෑම ක්‍රියායන එකට අදාළම් PCB එකක් පවත්තාල යනවා. ඒ ක්‍රියායනය නිර්මාණය වන අවස්ථාවයි නම් එක අවසංවෙන අවස්ථා දක්කා එයා PCB එකමන්ටීන් කරනවා. මෙත සිද්ධ අ්දිරතින සිද්ධිය කියවල් තමයි උත්තර ලියන්න කියන්න සිද්ධියෙන් තමයි උත්තරේ ලියන්න ඕන. පියල් විසින් තනිසකසනයක් සහිත පරිගන්නකයක් සිංගල් ප්‍ර එකක් මයි අපි කතා වෙන්නේ. පෙරදා තමා විසින් ගබඩා කළ බජර්ඩෙක්ල්ස් දැන් ගොුණු කළමනා කරනණේදී මේ අපි දන්න ෆයිල් එක්ේෂන්ින් අපිට අඳුරගන්න පුළුව අම්මකාද ෆයිල්ක් කියලා භාවිත කිරීමට පැතුරුම් පත් ක්‍රමලයකයක් කරමයි. අප ස්ටචී් සොෆ්ටයකින් තමයි මේ ෆයිල් එක ය පාවිච්චි කරන්න හදන්නේ . සමාගේ ඊතපෑල පරික්ෂා කිරීම සඳහා වෙබ බ්‍රව්ෙක්ුත් ගන්නයටට ඊමල් එකක් බලන්න වශයලා බ්‍රව්ස් එකත් Openපන් කරනවා. යම් අවස්ථාවකදී මෙහෙුම් පද්ධතිය. බෝඩ් වෙලාති නොත් පැත්තරුම් පත්ක්‍රියායනයට අදාළ PB හි ක්‍රියායන අවස්ථාව. ධාවනය වන සිට අවහිර කර ලෙස මාරු කරනවා. ධාවනය වනවකල කියන්නේ පැතරුම් පත් ක්‍රියානය සකසනය තුළ, ්‍රාත්මක තත්වය පස පසුවෙන්නේ. යාවාාව හිර කරනවා. තර ඔගොට මතක්වෙන්නඕ ක්‍රියාන තත්ත්ව හතෙන් ධාවනේමන අවස්ථාවේ පසුන ක්‍රියායනයක් මාරු වන්න පුළුවන් අවස්ථාත් වන් අක්තියෙනව එකක් නමයි අවසන් කලා අවස්ථාවේ කියනි ක්‍රියායනය සාර්ථකව නිමවීම. එඩ පස්ස අමහරලාවට සූදාන ත්වය නවත මාරු වෙනව ඇයි එක්කෝ කල්ලි කෘත්තිමල එහෙම නැත්තං. වඩා හදිසි ක්‍රියායනයක් පැමිණීම. ඉලාන්ඩ අවහිර කළ තැනට මාරු වෙන්නක් කේතුතියෙන අපි සාමානයෙන් කියන්නේ ආදාාන ප්‍රතිධාන පමාවක් පොරොත්තුවක් කියලා. ත ආධානයක් හෝ ප්‍රතිධානයක් කියල කියන්න මොකක්ද එ යතුරපූරුවෙන් ගන්න දෙයක් නැතං වකාරි සෙකඩ ස්ටෝරජ් කොහිංඟල් ගන්ධදයක් ුුණත් වෙන්න පුළුවන් කව්පුට් එකක් ඉදිර අපි සාමානයෙන් කියන්නේ එ ස්ක්‍රීන් එකේ පෙන්න දෙයක් හමනත්තං ගිල ෆයිල් එකේ ල ෆල් එකක් විදි ලියනා වෙන්න පුළුවන් දෙතිකාචයයක. ති ඔය ඕන එකින් පුට් අව්පුටිද සලකන්නේ තින් මේ සිද්ධියට අදාලව මේ පැතුරුම් පත් ක්‍රියායිනයට අදාළව මොන වගේ කාර්යකට වෙන්න පුළුවන් ද මේ රනිං ස්ටේට්ක බ්ලොක්ස් ේට් එකට යවාද සමහරලාට අපිතුම මෙයාට ඔොන හරි කීබෝඩ් එකින් අවශ්‍ය අගයක් ඇතුම් කරනවා ඒක වනත් වෙන්න පුළුවන්. එතුට ඒක ඉන් පුට් එක එම ඇත හාඩ්ඩිස් එකේ මෙයා කරකු වැඩේ සේව් කරනවා ඒකත් යන්නේ රයිට් කරයකැන්නේේ අවු්පුට්ට් එකක් විඩියට එම ද සේව් කල තියන්ද මොකක් කරිගන්නවා මේකට ඒකත් තින් පුට්ටික එහම නැතැන් ස්ක්‍රීණි එක මො කරි වලා ගන්න තිකයි ඕනෙ එකක් ලියන්න පුළුව ත මේ වගේ ඕන එකක් ලියන්න පැතුරුම් පත් ක්‍රියායිනයට ගොනුව කියවීමට අවශ්‍ය වෙනවා යට ෆයිල් කියවවා එම ඇත්තම් පැරුම් පත් ක්‍රියානයට ගොුණුමොට ලිවීමට වශ්‍ය වෙනවා. කියවනව කියල කියන්නේ සෙකන්ඩයකෙන් ය ගන්න නෝරෑම් එකට දියනවලලා කියන්නේෙ රෑම් එක තින් දක් ගිල ස්ෙකන්ඩරයක දාන්න වෙනවා. ආදාාන් ලබාගන්නවා කියය කීබෝඩික මන හරිගන්නා වෙන්න පුළුවෝ. ප්‍රතිධානයේ දීමේ නිර්තිනා ශ්‍රීණ එක පෙන්නන වෙන්න පුළුව සෞය ඕන එකක් උත්තරයක් විදිහට එක කරුණයි යහන් එකක් ලිවහම් ප්‍රවාණවත් ඒ. හතරවෙනි ප්‍රශ්නය ඒ කොටසේ අපි රෝමිලක්හන් එක ගෙනයි කතා කරේ. අපි ඉරඟකට යමු හතර ඒවලම තමයි රෝමිලක්කන් දෙක ක්‍රියායනයක පවතින අවස්ථාව මාරුවන විට පරිගණකයේ ශ්‍රජිස්තරවල අගයන් අදාළ ක්‍රියායනයේ Pබහි ගබඩාෙරේ එම තොරතුරු වැදගත් වෙන්නේ එන්න PCB ක්‍රියායන පාලන කණ්ඩේ අපිකිව්වා ක්‍රියානයක් නිර්මාණය වෙච්ච අවස්ථාවී නං ඒ අවසං තත්වන පත්වනකං යා මෙහිුම් පද්ධතිය ඒ පවත්වාගෙනයානවා ඒයට අමතරව අබ්ඩේට් නිරතුරෝ යාවත් කාලීන වෙනවා එක තොරතුරු තොඩ අහන්නෙත් ඇයිහෙම ඒ තොරතුරු ගබඩා කරගන්න කියන එකයි ඒක තර තුොරතුත් මතක් කරගන්න පුළුවන් අනන්්‍ය අන්ඳුනා ගැනීම අංකය වර්තමාන තත්ත්වය රජස්තර හරි ඒ වගේ තරතුටිකක් තමයිතියා ගන්නේ තර මේ ධාවනය වනේ දම් සූදානම් තැයි උදාහරණය කර දිරතින් ඒ වගේ තත්ව මාරුවකදීPCබහි අදාළ ක්‍රියායනය මේ පරිධානකේ රජිස්තරවල අගයන්PCබහි ගබඩා කරන එහම වැදගත්වවෙන්නේ ඇයි අම් කිසි කාරඒ වැඩක් ය නවත්තන්නේ එතිදි අස්ථානයේම අවස්ථාව මාරු වෙන න අවශ්‍ය වෙනවයි ආය නවත්තපු තැනින් පටන්ගන්න. හෙම පටන්ගන්න අවශ්‍ය නං අ නවත්තන තැන්න ඒ සටහන් කරගන්න එක වැදග. එන්ද මෙතන අප උත්තරේ අපේක්ෂා කරන්න පිළිතුර වෙන්න ඕන එම තුොරතුරු ගබඩා කරන්නේ ඇයි ක්‍රියායනය නැවත දාමනය ආරම්භන විට ඉෙන ආයි කොබිලියලරයා එන්න පුළුවන් මේ ධාව අවස්ථාවට පත්වෙනවානේ එය කලින් නැවතූතැනින් පටන්ගන්න අ නවත්ත පුදනින්ම පටන්ගන්න ඕනහි තමයි ඒPCබහි ගබඩා කරන්න. ඒ අදහස කීවන්න ඕන මෙ ගබඩා කරන්න යැයි නවත්තපුැ නැවත පටන්ගන්න ඕන හින්දා. අපි ඊළඟ ප්‍රශ්නයටයමු හතරබී අතරේ බීවල් දේ ඇහෙන අපි දන්නා ගොුණු කළමනා කරනයේ දී එකත් තමයි මේ ෆල්ල ලෝකේෂන් ටේබල් එක සාහ නවතාක්ෂණ ගොුණුපද්ධතිී ක්‍රම දෙකක් පාවිච්චි වෙනවා මේෆැට්ටේබල එකක් සම්බන්ධයෙන් අහන්නේ. එක කියන හතරයි Kේබී විශාලත්වයකින් යුක්ත කාණ්ඩ කීපයක් තියෙ මෙතන කාණ්ඩ පහයි අපිට පෙන්න්න තියන්නේ ඒ කාණ්ඩ නම් කරන්න පටන් අරන් තියෙන්නේ තුසයේ නං පල්හට ගිහින් තියෙනවා ඉඩ පස්සේේ ගොුණුකා්ඩවර තියෙනෙමනවාද මොකක්ද ගොුණුව මැxi.pව කියන ගොුව ගොනුවේ අවසන් කාණ්ඩේ දක් පන්නේ රිනයකේ. ර අපෙන් අහන් එමොකක්ද මෙහෙයුම් පද්ධතියට මැක්ම්.py ගොනමට අදාළ කණ්ඩ හොයා ගන්නෆයිල් එක ෝපන් කරන්න ඔන්නන් ඒ අදාළ ක්ඩට එකක හොයාගන්න ඕොන්. ඒකට ඉවහල් වන, ගොනුවට අදාල නාමාවලි තොරතුරෙහය දිෙක්ට්‍රේන්ට්‍ර එකේ තින වැදගත් අංකය මොකක්දගෙල අයහන්නේ.තමයා මේ ගොනුව හොයා ගන්න ගොනු ආරම්භෙදැන ගන්න ඕන. ගොුණු අවසානන අපි දන්නවා රින එකයි කියලා තියෙන්නේ රින එක තියෙන කණ්ඩයැ ඇත්තරම මේ ගොනුේ අවසානයකැන් තුන්සේ හතරකෙන කණ්ඩේ. එහෙනම් අපිට තුන්සිය හතර තින කණ්ඩයට එන්නේ කොහේ නන්දගෙන වාගන්න පුළුවන් කොහේ නන්ද එන්නේ තුන් සය තුනේ දන් තම ඇවිත්තයන්නේ ඊට පස්ස අප බලමු තුන්සිය තුනකින් තැන්්ඩාව කොහේ නන්ද තට අපට පෙළ තුන් සය තුන්ට ඇවිත්තිනෙන තුන් සයේ දන් කියලා ඊළට බලමු තුන් සීය තියෙන් තැන්ටාව කොහෙහි නන්ද තුන්සිය එකේ ඉද තුන්සය මේ සඳහනක් වෙලා නෑ එකෙන් අපි දන්නවා තුන්සක තමයි එෙනම් ගෝනුවේ ආරම්භක කණ්ඩය වෙන්නේ. එනම් වැදගත් මාංකය වෙන්න ඕනමකද මෙතන තුන්සයක ගො තුන්සය ම් තමයියා ගොන්ුවේ කණ්ඩ ික හොයා ගන්නේ ති ච්චරමලක ගැටලුවක් වෙන්නේ අවසන් කණ්ඩය දන්නවා න අපිටආ අපස්සට හොයා ගඩ පුළුවන් මුල කොහෙද තියනිි කේනක. ඕස්තර වැදගත් වෙන්නේ මොව. අපි ඊළඟ ප්‍රශ්ට යමු තුන් සියකයි සටහ වෙන මුකුත් ලියන්න අ වශනය කණ්ඩදගත් තංකයක අගයලියන්න කියයි තියෙන්නේ. එන්සා ඊට අමතර දේවල් ලියන්න යන්න එපා. ඉරඟට කියන්නේ මේ ෆයිල් එකදැන් කණ්ඩ කියක දින හතරක තිගෙනවා මේ ෆයිල් එක වර්ධනය වෙනවා වර්ධයනය වඋනහම්ම අලුත් ෆයිල් එකේ සයිසක විස්සයි කබී. එකනි කිලෝබයි හතර එකක්නේ අතරේ ඒවා හතර අතරේ හතරක් ්‍යනනි දාසයයි එකබී දැන්ට තින ෆල් එක ඒක්ටන්ඩු නහම් විස්සයි කේබීවුණ එනම් අපිට හවාගන්න පුළුවන් වර්ධනය වෙනවා බීමේදී මොකක්්ද වෙලාතිීන් තව එක කණ්ඩයක් එකතු කරන්න වෙනෝ හේතුව ගොනුවට අමුතුුවේ නිකතු වෙලා තිනවා කිලෝබයිට හතර එකෙන් තව කණ්ඩයක් ප්‍රමාණවල් හරි ො අපියාට හෙනම් මුය බ්ඩේට්ෙන්ව වෙනස් වෙන්න ඕන් දැන්ඒ කිය එකත උනා කියන්නේ දැන් තුන් සී හතර අවසානය වෙන්න බෑ මෙ තවකෑල්ලක් එනවා. ත අපිහෙරං අවසානේ වෙනස් කරන්න ඕන ඇැබැයි මෙතර දැනට අපිගාව හිස්තැන් තිබුණේ තුන් සය දෙක නමුත් එතෙන්ටම මෙන්න කිල්න්න අශ්‍යනෑ මකද මේ තව කණ් ඔවන් තරන්තිය නිසාගොලට ඔන්නන් තුන් සය පහ තුන් සය හය වගේ තුන් දෙසියන උනාමේ වගේ කක් වුුණක් ලියන්න පුළුව ඉතිං එචර ඕන ත්න මද එකක් හිස්තේනවාලනි අධදිසින් හරි කණ්ඩ දෙකක්කාවන ඔන්න තතාංකයක් හොයාගන්න වෙනවා. තර අපි කරන්න ඕනමකක්ද ගොනුවේ අවසානය ගෙනියන්න ඕන තුන්සිය දෙකට. හෙම නැත්තා වෙනත් හිස්කණ්ඩයකට. තුන්සිය හතරට ගන්න ඕන තුන්සිය දෙකට ගියානන් තුන්සිය දෙක ගේ නෝ. වෙන එකට ගියානන් ඒකයන්කෙත ඉදන ගියනවා එක හරියට කියන්න ඕන එනිසා බලන්න. උතරෙ ියන් ඕොන එකක් තුසිය හතරෙහි අන්තර් ගතය තුසිය දෙකට වෙනස් වෙනවා ඉලාන් තුසිය දෙකෙහි අංකය එතන්ට යන්නඕන රිනක හරි මේරිනයක මෙතෙන්ට යන්නෝ දි වෙනකක් ලිවත් ලකුන්දනොන් හිස් කාණ්ඩාංකයක් ලිවත් ලකුන් ලැබෙනවා හරි ඔය දෙක තමයි එතින්දි උත්තර විදිහට බලාපොරොත්තු වෙන්නේ අපි බලමුින් ළඟ ප්‍රශ්නය හතරසි මේක මෙමරි කැල්කුලේෂන් වලින් ලැබෙන්නේ ම මතක කළම නාකරණය මෙමරි මනේශමන්් වලින් සීවල කියන බිදුුවේ සිට හැට හතරයි කේ දක්වා බූ බිටු දාසයක දිගින් YouTubeුතු අතත්වය මතක යොවක් ලා අපෙන් ප්‍රශ්නය හන්නේට ෆිසිකල් මෙමරි එක විශාලත්වය Kේබ තිස් දෙකක් ලෙසත් පිටුවක විශාලත්වය හතරයි KBී ලෙසත් ඒත් අවශ්‍යදේවල් දීල තියෙනවා. මුලි මහනි හත බිටු දාසෙහි අතත්ත යොමුව පිළිවලින් පිටුුවංකයේ දක්වොන බිටුුවලින් හා නෙරුව ඔෆ සෙට් අපි කියන්නේ දක්කන බිටුවලින් සමන් විතනං පරිගණකයහි පිටුවංකය ගබඩා කිරීමට යොමුුවේ කොච්චර බිටු ඕනද කියලා.දී. යොමුුවක් කියලා කියන්න අප ේ ලිපිනය ඇද්‍රස් තමයි හරිවචනය මේ ලිපියෝමෝ කියලත් කියනවා එකැනේ වර්චුවල් මෙමරි එද්‍රස් එකක් අතර්්‍ය මතකේ හැම අතකාවකාශමා අන්‍යවා දුනාගන්න අතත්්‍යමතක යොම්වක් භාවිත කරනවා ඒක කොටස් දෙකක් තියෙනවා පේච නම්බ සහ ඔෆසේට නැතන් පිටුවන්ගේ සහ නේරුව. ත අතත්්‍යමතක යොමුව බිතුුදාසය. හන්නේ එතනින් කොච්චරක් පිටුවන්කේරද එතු ඉතුෘටික අනිවාර්රයෙන්ම ඕෆසෙක් තමයි. තින් අපික හදා ගන්න ඕ හොයා ගන්න ඕන ගාන හදලා අතත්්‍යය මටක යොමෝට බිටු ගාන දීරතිී දාසයයි. එහෙනම් අපි දන්නවා දාසයක් තියනම් එක එකට වෙනස් යොමු හදන්න පුළුවන් දෙකේ දාසය බලයකි. හැම තිස්සම යොමෝට පාවිච්චන බිටුගණන දෙකේ බලයක් ඉදිරි ලිවග් හම තමයි අනන්න යොමුගාන එන්නේ ඉරි පස්සේ තුන මේ බයිට යොමුගතනං අනිවාරයෙන්ම එක බයිටයට එක යොමුුවන යොමු දෙකේ දාසයට යොමුගත මත්තකේ වෙන්නේ බයිට දෙකේ දාසය. ඒ බයිට යොමුගතනම්. පිටුවක විශාලත්වයේ දිරතිෙනවා කේබී හතරයි කියලා. පිටුගන්න හයන සමීකරණයට මතක් වෙන්න ඕන යොමුගත මතකයා අපි බෙදනවා පිටුවක විශාලත්වයේ එකයන්නේ දෙකේ දාසයයි බයිටස් බෙදන්න ඕන හතරයි කේබී වලින්. හැමතිස්සම් මේක දෙන්න දෙකේ බලවලින් සුළු කරන්න හතරයි කේබී අපිට පුළුවන් බයිටවලට හරවන්න හතරකයන් දෙකේ දෙවෙනි බලය බයිටගන්න එදස් විසි හතරයවත් දෙකේ දහයෙන්ගුණ කරන්න ඕන එකට උඩ දෙකේ දාසයක්ති නෝ පල්්‍යයා දෙකේ දොළහක් තියෙනවා දර්ශක බැදීමේදී දෙකේ අන්තරයන්නේ දාසය දොලා ගියාම හතර. ඒක පිටු ගන්න කිය දෙන්නේ කේ හතරේත් දාසය පිටු ගණ දාසයයි. අහන්න පිටු ගණ නනෙවෙයි පිටු අංකයට බිටු එකන පිටු දාසයක් අංකකරගන්න බිටු කොච්චර ඕුන්ද. ත අපි මේ පිටු ගන්න දෙකේ බලයක් ඉදිටාව කියන්නේ අනිවාර්යෙන්ම මේ බලයට ලැබුණු අගේ තමයි පිටුවන්ගේට බිටු ගානවන්නේ. එනිසා පිටුුවංකයට බිටු හතර එක කියන්නේ මේ බිටු දාසයෙන් පලවෙනි හතරවෙෙන් වෙන පිටුවට ඉතුරු දොළ හ තමයි නෙරුව එවත් ඕෆ සෙට්වලට යන්නේ. එනිසාපය උත්තරයවෙන් නෝනමිතෙදි හතරයි. මෙදර ගණනය කිරක් නන්ද ගන්නේ කිරීමක් කරන්න හැබැයි. උ දෙ කලින් මුත්තරලින් වබඩා හොඳයි ගණනය කිරීමක් එක්ක පෙන්න්නන එක. අපි ඊළඟකට යාමු ප්‍රෝමීලක් කන්ද එක විශාලත්වය තිස් දෙකයි Kේබීූ ක්‍රමලයකයක් පරිශීලය පිතු විසින් මෙම පරිගන්න කේදාවනය කරනවා. එක්තරා අවස්ථාවකදී පිටු වගුවේ පිටු වගගේ පොඩි විස්තරයක් තමයි පෙන්න්නන්නේ රාමුවංකය දීමේල ස්දක්වනවා සැෙක යුතු කරුණුටක දීර තියෙනවා ඇත්ත නැත්ත බිටුව මගින් මොකක්ද කියෙනෙ එකත් තියෙනවා. අහන්නේ මෙම ක්‍රියායනයේන්න අත්‍ය මතක යොමෝ බිටු දාසයකින් තියෙන්නේ මක්වෙන් න පල්ලවෙනි බිටුහත්වරෙන් තියනෙම කන්ද පිටුව. අතත්්‍ය යොමුවෝ අවශ්‍යයයි හිතන්නල් කියලාකිෙනවා. ඉහත අතත් යොමුව බෞති ෞතික යොමුව තියන්නේ බෞතික මතකේ. යොමෝට අනුරූපණය වේ මෙ පැහැදිලි කරන්න. දැන් අපේගහන් මේ අතත් යොමුව මේකට පැහැ වෙන ම කිය අප පහැදිලි කරල කියන්න නොන මෙන්න මේ කාරණාව හිද තමයි මේ මේකට යොම් අනුරූප වෙන්න කියලා තකොට මෙතන අපි දන්න අතර්්‍ය මතක යොමුව හැදන්නේ අප කො පිටුවන්කේ සහ නෙරුව පිටුවන්කයට බිටු හතර හින්දයි මං පලවෙනි බිටු හතරයින් කරා පිටුවන්කේයට එ ඉතුරු දොළ හතමයි නෙරුව. දැන් අපේ එතනින් වාගත්හ පිටුවන්කේ තුනයි කියලා. දැන් අපි බලමු මෙතන පිටුවන්කේ තුනේ ප්‍රාමුවංකේමොකක්ද එක එක බින්දුව අතන ඇත නැත බිටුව එක කියනවා කියන්නේ තියෙනවා කිය ත මෙතන බාමු අංකේයට නං එන්න ඕනම කද එක එක බින්දුව. නෙරුව කොහොමත් එහෙම මේනවා. එහනම් අපිට කියන්න වෙනම අනිවාරයෙන්ම මෙන්න මේ අතත්්‍යය මතක යොමුවට බ්‍රාම බෞතික මතක යොමුව වෙන්නේ මේයි එක එක බිින්දුව බිදුු අටයි බිදුු දෙකයි එකයි බින්දුව කියන බෞතික මතක යොමෝ තමයි කිය. සිං අපිටර තමයි අවශ්‍ය වෙන්නේ පිටුවංකයවිින් කරගත්තා නෙරුවවෙන් කරා පිටුවන්කය ටාදාලව හොයාගත්තාමකක්ද මෙතන පුළුවන්න්නේ පිටුවංකය බිඳුව බිඳුව එක එක කියන්නේ එකස්ථානය දෙකස්ථානය හතරස්ථානය අටස්ථානය අනුව දශමයාගේ තුනවෙනවා අපි ගිහිම් බලන්න තුනටාදාල ෆ්‍රීම් නම්බ එකමොකක්ද වසරෝ එනම් අපි අර ඔෆ් සෙට්කට මේවන්වන්සරෝ දාන. තොර අපට අතික මතුක ොම ව වෙන එක අන්ුරූපනය කරන වෙනවාකින එක කියන්න පුළුවන් පැහැදිලි කරන්න පුුව. මට පස්සේ ආතර සීකොටස එක ්‍යහන්නේ සීවල් රෝමි ලකං එක තුළ අපි කතා කරේ දෙක ආයි කෙනාම අතත් යොමෝ අවශ්‍යෝය උපකල්පනය කරන්න දැම්න්න මේක තමයි අවශ්‍ය වෙන්නේ අතත් යොමෝ තියන අතත්්‍ය මතකේ ඒ අවශ්‍ය වෙනවා බෞතික මතකයට එම අවශ්‍යතාවේ ඉටුකරලීමට මෙහෙයිුම් පද්ධතිය ආරම්භ කල ක්‍රියාවලයේ ප්‍රතිඵලයක් ලෙසල් දැන්ඒ අවශ්‍යතාාව විෂ්ත කරන්න ඔස්සකම කද්ද කරන්න නිමුලීම පිටු වගුවේ පිටුවංක හයට අදාල ඇතනැත පිටුවතිය ඒ බින්දුවට වෙනස් කරන්න ඔලු.වෙන්න පිටුවංකය හය ප්‍රාමුවන්කේ තිනමකරද 11න්මන්. ඇතැ නැත බිටුව බිඳුව කරා කියන්නේ ඒ තියන දත්තය අයි ඒ පිටු අයින් වෙනවා ඒවස්ථාවයි භෞතික මතකේ මේ අයින් වවෙන්න ඕන බිඳුවාව කියන්නේ එයා යනවා. තොට එයාහෙම කරන්නේ බින්දූ ලෙස වෙනස් විය. ඉට පස්සේ මෙන්න මේ යොමෝදීලා අනුරූපණය වීමට ඉඩ ඇති අර බිටු පහලවක යුත්ත බෞතික යොමු අයහන්නේ. තොට අතත්තයොමවා තියෙනවා එයා දැනට අන්රෝපනය වෙලා තියෙනෙකො හටද හයවෙනි පිටුවට අදාලව හ පිටුවන්ක වෙන්නවේ රාමුවට අන්රෝපනය වෙලා තියෙනවා හැබැයි ඒ මේවශ්‍යදය කරන්න කරන්න මොකක්ද මෙතන එක බින්දුව කරනවා. ත මේක ගන්න තමයි අ එක බින්දුව විදි නස් කරන්න ොට ං අයි මෙයා මෙහෙම කරන්නේ මෙයාාව ගන්න හදා නෙතිට කත අපිට ඉතන්න වෙන්නේ. හරි ඉන්න කෙනෙක් අයිං කරන්නේ තම කෙනෙක්ව ගන්න. ඒක කියන්නේ දැන් අපිට මෙයාගේ බෞතික මතක යොෝ යාගන්න පුළුවන්. ත මෙතන නෙරුව නැමතත් මේක තමයි ඔෆසට් කියන එක පිටුවන්කේට එන්න ඕන රාමුවන්කය. රාමුවන්කය වෙන්නේ මොකදද මෙයා වැඩේ පටන් ගත්තේ මේ ඉන්න කෙනාපොඩක් අයිංකර ගත්තා මොකරද මෙයාට දෙන්න. එකන්න මේ රාමුවන්කේ එන්නනෝ දැන් අර අතත්්‍ය මතකට අදාළ බෞතික මතකයොමුයේ අනුරූපනයේදී. එනිසා මේ කොට සටම තමයි ඉස්සරහට එන්නඕන මේ ්‍රන්වන්වන් කියන ඒ අදා ්‍රාමුව අංකය. හරි ත මෙ අනුරූපණය පුළුවන් වෙන්න ඕන මෙතන කියලා තියෙනවා පිටුවංකයි හයට අදාළව ඇත්ත නැත්ති බිටුව එක බින්දුව කරා කියන්නේ හිටපු කෙනවා අයින් කරනවා. ඇයි අයින් කරන්නේ. මේ ම දැන්ගන්න ඕන ගඩනං මේ ර මේ පිටුවංකේට අදාලව මේ රාමෝ අංකේ තමයි අලු රූපණය වෙන්නේ. අර්ගිය කෙනාගේ අංකය රාපි එත්තනින් තමයි අල්ලගන්න ඕන මෙයානවන් සීරඕනේ මෙයට තමයි අලුත් කෙනා එන්නේ කියලා. එනිසා අපිට බෞ්තික යොම්ෝ අපි ඔයි විදිහයට ලියාගන්න පුළුවන්. තිං ඔයි වගේ ප්‍රශ්න ටිකක් තමයි මේ කියහෙන්නේ හැම කොටසේ හලති නො මෙහයුම් පත්තියේ කළමනා කරනාකර්තුනයෙන් මහලතින ක්‍රියායන මටක ගොුණු. ති මේ අවුරුද්ධයමත් ඉදිරිදිුවත් මේ විදිරියට ොඩක් කටවයි පශ්ය එනවා. තිහේ නිසා ඒ අර කොටස් ටික මේ ගණනය කිරී ටිකක් පුහුණු වෙන්න අවශ්‍යයි එටකොට අපිට මේ ප්‍රශ්ටිට සාර්ථකව මොුණ දෙන්න පුළුවන්.